පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. මේ මොහොත වෙනකන් මේ ඩෙන්ගු මර්ධන ව්‍යාපාරයේ ඒ අතිශය වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන ඒ පුද්ගලින්ගේ රැකියාව ඉස්තර කරලා නැහැ. මේක 2016 බඳවාගත්ත කණ්ඩායමක්. හැබැයි මේ අයගේ ප්‍රශ්න තිබ්බේ මේ අයට මූලික සුදුසුකම් කිසිවක් තිබිච්ච නැති අය. හැබැයි දැන් මේ වෙනකොට අවුරුදු 8ක් වැඩ කරලා තියෙනවා. ශ්‍රම බලකායට රැකියාව දෙනවා නම් ඒකම මේකත් ලබා දිය යුතුයි ස්ථීර කළ යුතුයි කියලා කැබිනට් පේපර්ස් තුනක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. මැනේජ්මන්ට් සර්විසස් එකෙන් මේකට එකඟතාවයක් නැහැයි කියලා දාලා තියෙනවා. ඉතින් නමුත් මේකට මම එකඟ නැහැ. මේක අතාරින්නේ දැන් මේක අතාරින්න එක අසාධාරණයි. දැනට ගෙවන්නේ දවසකට රුපියල් 700යි. පුදුමයි ඉන්න එකයි. පළාත් පාලන ආයතන වලත් ඔය ඩෙන්ගු මර්ධනය කරන වැඩේට විශාල දායකත්වයක් දෙනවා. ඒක ඉන්න කණ්ඩායමවත් ඒ වගේ ස්ථිර කිරීමක් වෙලා නැහැ. නිගම්බෝ ටුවරිස්ට් ඇසෝසියේෂන් නිගම්බෝ සංචාරක සංගමය අපිව හමු වුණා. ඉතින් ඒ අය ඉන්නේ බොහොම අමාරුවෙන්. සංචාරකයෙක් නැහැ, සංචාරක කර්මාන්තේ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ, ණය ටික ගෙවා ගන්නත් බෑ. ඒ අයගේ දීපල වෙන්දේසි වෙනවා, මර උගුලක නිරත වෙලා සිටින්නේ. අඩුම ගානේ ඒ අයගේ කොලී සහනය, ප්‍රාග්ධනය ගෙවීමේ, දිගු කිරීමේ කාලයක් ක්‍රියාත්මක කරන්න මේ පරාතේ නීතිය, මේ බංකොලොත් රටේ ක්‍රියාත්මක කිරීම වහම නතර කරන්න මොනිටෝරියම් එක කළා තියෙන්නේ. ඒ ණයයි පොලියයි ගෙවන්න තව ණයක් දීලා ඒකට තව පොලියක් එකතු කරලා මේක වැල් පොලී වෙලා දැන් 130ක් විතර මෙයාට ගෙවන්න වෙලා. මේ තියෙන දේපල විකුණලත් මදි එයාගේ වකුගඩු විකුණන තත්ත්වෙට පත් වෙලා ගරු කතානායකතුමනි සංචාරකයෝ එන්නෙත් නැහැ මීගමුට. ගරු කතානායකතුමනි ඔබතුමා මේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන වෙලාව මේක මේ ඔබතුමා මේක පාලනය කරන මේ අතරමැදදී ප්‍රශ්න අහනවා. ප්‍රධාන කටයුතු ටිකවත් අවසන් කරන්න ඔබතුමා. උදාලමත්තුමනි ඔබතුමා දන්නවද වැඩිහිටි දීමනාව මාස 3ක් ගෙවලා නැහැ. ආබාධිතයන්ට ගෙවලත් නැහැ. පෙරේද මම එනකොට තරු ගහගත්ත වාහනයක් ආවා වාහන 7ක් එක්ක. රටේ මිනිසුන්ට කන්න නැති වෙලාවේ මේ ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය කරන ඉහළ නිලධාරි කටයුතු කිරීම පිළිබඳව ඔබට පියවර ගන්න බැරිද? තුමා කියන අනික් කාරණා ගැන කියන්න මම උත්තර දෙන්න මම බැඳිලා නැහැ. හැබැයි ගරු කතානායකතුමනි මුදල් අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම මේ සහනාධාර ලබා දීමේදී සහනාධාර මුදල් නිසි පරිදි ලබා දීම සිදු කළා තියෙනවා. යම් කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ඒක ලැබිලා නැත්නම් ඒක සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයෙන් අපි හොයලා බලන්නම් ඒක ඇයි කියලා. මේ පහුගිය මාසික පමණ කාලෙ පුරා ඉතා බරපතල අපකීර්තියක් අපිට රටක් විදියට පුරවැසි විදියට අත්ුණා මුතුරාජා හස්තියා සම්බන්ධයෙන්. එතන කුරිරු සැලකීම් සහ හස්තියාගේ රෝගී තත්ත්වය ගැන සැලකිල්ලට අරගෙන රයා කියන සංවිධානය මේ සම්බන්ධයෙන් තායිලන්ත තානාපති කාර්යාලයට පැමිණිලක් කරන්න ලබන දෙවැනි දවසේ කොහෙද මේ මුතුරාජා මේ නැවත තායිලන්තයට ගෙනියන්න කටයුතු කරනවා. රජය සන්නසකින් යම්කිසි ඇතෙක් හෝ සතෙක් හෝ යම්කිසි දෙයක් පූජා කරාට පස්සේ ඒ වගකීම වනජීවි දෙපාර්තමේන්තුවෙත් නැතුව යනවා. රැක බලා ගැනීම සඳහා දෙහිවල සත්වෝ තායිලන්ත තානාපතිතුමාගේ මේ බරපතල ඉල්ලීම නිසා තාවකාලිකව ඒ රත් සතාට අවශ්‍ය කටයුතු කිරීමට තමයි තායිලන්ත රජයට දෙන්න හාමුදුරුවෝ එකඟ වෙලා තියෙන්නේ. වනජීවි දෙපාර්තමේන්තුවට මේක අත හොද ගන්න බෑ, දැන් මේක සන්නසකින් බාර දුන්නයි කියලා. එහෙම නැත්නම් අපිට අයිති අලියෙක් නෙවෙයි කියලා. මම යෝජනාවක් කරනවා යම්කිසි නියාමනයක්. ඒ බල ප්‍රදේශවල සිටින පසු වෛද්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරීතුමන්ලට මාසිකව හෝ ගිහිලා ඉන්ස්පෙක් කරනවා. දැන් පෙරහැර සංස්කෘතියට සතුන් නඩු වෙනවයි කියලා කැලෑවින් අලියල්ලන්න දෙන්න බැහැනේ. ඉන්න පසු වෛද්‍යවරුන් ප්‍රමාණයක් දැන් රට අතහැරලා යන තත්ත්වයක ඉන්නේ. ඉතින් අපේ රට යම්කිසි මට්ටමක ආර්ථික වශයෙන් ශක්තිමත් වුණාම අපි වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් වනජීවි දෙපාර්තමේන්තුවට බඳවගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කරදර කරු කතානායකතුමනි, දැන් ඔබතුමිය කියනවා මුදල් ප්‍රශ්න, ඒක මම පිළිගන්නවා. ඇයි හැම එකක්ම මේ GOSL ෆන්ඩ් රජයේ ෆන්ඩ් වලින් කරන්නයි කියලා හිතන්නේ? ඔබතුමියන්ලට පුළුවන් World Wide Fund for Nature WWF කියලා තියෙනවා. US Fish and Wildlife Service කියලා එකක් තියෙනවා. World Wide Fund for Nature කියන එකේ ලොකු අරමුදල් තියෙනවා. මම ඔබතුමීට උදව් කරන්නම්. ලෝකේ පෝසත් රටවල් හුඟක් ඉන්නවා, අපේ රටට ආධාර ලබා දෙන්න ඔබතුමීට ඕන මගේ උදව්වත් ලබා දෙන්න. මම මේ ප්‍රශ්නේ යොමු කරන්න කැමති බුද්ධ ශාසන ඇමතිතුමා හැටියට ගරු අගමැතිතුමාට. මේ පිළිබඳව මම අහන්නේ ගරු අගමැතිතුමා, ඒ රටට තම කනගාටුව රට වෙනුවෙන් ප්‍රකාශ කරනවද නැද්ද? බුද්ධ ශාසන ඇමතිතුමා විදුර වික්‍රමනායක මැතිතුමා මම නෙමෙයි, අපේ රට වෙනුවෙන් ඒ කනගාටුව මම ප්‍රකාශ කරා. මේ පෝර ප්‍රශ්නේ පිළිබඳව අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒවට උත්තර නැහැ. මෙන්න මේ ඔඩිට් රිපෝට් එක. ඔඩිට් රිපෝට් එකේ තිබෙන අඩුපාඩුකම් වලට මේවා මේ වැරදි කරුවන්ට කොයි වෙලාවෙද ගන්න පියවර? අනිතික මේ අපිට අහන්න ලැබෙනවා මේ කෝප් එකෙන් ඔක්කොම දේවල් කරනවලු. කෝප් එකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳනවලු. මේ ප්‍රශ්නය ක්‍රියාත්මක වෙන කාලේ ඒ වගක වියුත්තක් කෝප් එකේ ඉන්නවා. කරු කතානායකතුමනි, මෙතුමහන ප්‍රශ්නේම මම වෙනත් තැනක කියලා තමයි මට එදා
මේතිවිච්ච තනතුරක් නැති වුණේ. ඒකින්ද ඔබතුමා කියන ප්‍රශ්නේ පිළිබඳව මට ගැටලුවක් නැහැ මම සභානායක අධ්‍යාපන ඇමති. හැබැයි ওই විෂය බාරව තින්නේ කෘෂිකර්ම ඇමතිතුමා අද උපදේශක කාර්යස්ක බව තිබෙනවා ඇති. ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම ගරු කතානායකතුමනි 27/2 ඒකට සූදානම් වෙලා ඉන්නවනම් ඒවල උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇමතිවරයාට පුළුවන් එමෙතන අපිට පුළුවන් ඒකට කල් ගන්න හෙට දවස් දක්වා පිළිතුර ලබා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.